Maligawa කියලා කියන්නේ බෞද්ධ පූජනීය අතින් තාමත්ම වැදගත් ස්ථානයක් බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බඳු ස්ථානයක් තමයි දලදා මාලිගාව කියලා කියන්නේ. ඉතින් මේ ස්ථානයේ බුදුන් වහන්සේගේ වාමශ්‍රී දලදාතුන් වහන්සේ වැඩ ඉන්න බව තමයි සඳහන් වෙන්නේ. අතිශයින්ම පූජනීය වන්දනීය ස්ථානයක් ඒ වගේම සංස්කෘතික අතින් උදිතා වැදගත් ස්ථානයක් දලදා මාලිගාව. මෙහි කලාත්මක අගය දක්වාම මහනුවර සම්ප්‍රදායේ අන්දරුඩ රට සම්ප්‍රදායට අයිති වාස්තු විද්‍යා ලක්ෂණ චිත්‍ර කලාව කැටයම් කලාව සියලු කලාංගයන්ගෙන් සමන්විත වෙච්ච විශේෂ ස්ථානයක් විදිහට දලදා මාලිගාව හඳුන්වන්න පුළුවන්. ඒකට මේ තියෙන්නේ පත්තිරිප්පුව දලදා මාලිගාවේ විශේෂ ගෘහ නිර්මාණාංගයක්. ඒ තමයි දේවේන්ද්‍ර මුලාචාර්යන් විසින් නිර්මාණය කරපු පත්තිරිප්පුව අට සැරෙහි යුක්ත ඉතාමත් කලාත්මක වාස්තු විද්‍යාංගයක් දලදා මාලිගාවේ හම්බ වෙන මේ දලදා මාලිගාවේ විශේෂ ස්ථාන කීපයක්ම මලට වීඩියෝ හරහා අද දවසේ අරගෙන ඉන්න මම බලාපොරොත්තු වෙනවා. අපි යමු ඒක බලන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා මේ වෙනකොටත් මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක කැමති නම් like කරන්න, share කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස් පළලයි comment කරන්න. තුළලා ඉන්නේ දලදා මාලිගාවේ ප්‍රවේශයෙන් ඇතුළු වුණත් එක්කම හම්බ වෙන අබරාවක් වැනි කොටස. මේකේ මහනුවරේ පිටසිතුවම් වලින් අලංකාර වෙලා තියෙනවා. නෙළුම් මල් මෝස්තර රාශියකින් සිවිලි අලංකාර කරලා තියෙනවා. ඒ වගේම දෙපැත්තේ මහනුවර යුගයට අයිති චිත්‍ර නිර්මාණයක් පෙරහැර දැක්වෙන නිර්මාණයක් හඳුනා ගන්න පුළුවන්. මේ තමයි මහනුවර යුගයේ සඳකඩ පහණ. ත්‍රිකෝණාකාර ආකෘතියක් සහිතව සම්පූර්ණ නෙළුම් මලක් සහිතව ලේවල් මෝස්තරයක් සහිතව නිර්මාණය කරලා තියෙන සඳකඩ පහණ.
තියෙන හේවිසි මණ්ඩපය වැඩ සිටින මාලිගය කියලා තියෙනවා. මේ කොටස හඳුන්වනවා. මේ අලංකාර දාරුණු යම් කල්කටයම් දකින්න පුළුවන්. මහනු සම්ප්‍රදායට අනුව නිර්මාණය වෙච්ච මේ කුළුණු ශෛලමය මාධ්‍ය නිර්මාණය කරපු කැටයම් සහිත කුළුණු බොහොම අලංකාර කැටයම් රාශියක් සහිතව විචිත්‍රවත් අයුරින් නිර්මාණය කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. පාදම බඳ සහ වේගද මෙම කොටස තමයි දළදා වහන්සේ වැඩ ඉන්න කොටස වෙන්නේ. වහන්සේගේ වාම ශ්‍රී දන්ද ධාතුන් වහන්සේ වැඩ ඉන්න කොටස. මේ තියෙන්නේ දළදා මාලිගා පරිසරයේ පිහිටලා තියෙන නව විහාරස්ථානය. මෙහි අලංකාර බුදු පිළිම රාශියකුත් දළදා වහන්සේගේ ඉතිහාසය හා සම්බන්ධ සිතුවම් රාශියකුත් දක්නට ලැබෙනවා. මේ තමයි මහනුවර දළදා මාලිගා වාසන්නේ පිහිටි මගුල් මඩුව. 1815 උඩරට ගිවිසුම ඉංග්‍රීසින් විසින් අස්සන් කළේ මෙන්න මේ ස්ථානයේදී. මේකෙත් අලංකාර කැටයම් රාශියක් දකින්න පුළුවන්. දව මේ කැටයම් මහනුවර සම්ප්‍රදායේ වාස්තු විද්‍යා ලක්ෂණ සහිත කුළුණු රාශියක්, දව කුළුණු රාශියකින් නිර්මාණය වෙච්ච ගොඩනැගිල්ලක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්. කුළුණුත් පාදම බඳ සහ පේකඩ කොෂීර් අලංකාර කැටයමින් අලංකාරවත් කරලා තියෙන ආකාරය දකින්න. මේ තමයි දළදා
මාලිගාවේ සතර මහා දේවාල පිහිටි භූමිය නාථ දේවාලය ඇතුළු